. සියලු බලාපොරොත්තු සුන් වූ අපි දැඩිසේ කලකිරීමට පත්ත සිටියමු. දිනපතා විවිත දෑ හොරකම් කළ ඒ තඹ පැහැති හොර පූසාාව අල්ලාගන්නේ කෙසේ දැයි අපට සිතාගත නොහැකි විය. ඉතා දක්ෂ ලෙස උපක්‍රමශීලීව අපෙන් සැඟවනුවතර මේ වනතෙක්ම ඌව හරි හැටි දැක ගැනීමටවත් අපට නොහැකි විය. උගේ එක් කනක් ඉරී ඇති බවත් අපේ සිදු නැට්ටෙන් කොටසක් කැටී ඇති බවත් සනාත වූයේ සතියකට පමණ පසුවය මෙම බලලා කිසිම හරද සාක්ෂයක් නැති පාදඩ පල් හොරෙක්ම විය. ගමේ සැවම ඌූව හොර පූසා නමින් හැඳින් වූහ. ඕ සෑම දෙයක්ම හොරකම් කළය මස් මාළු පාං යෝගට් යනාදී සෑම දෙයක්ම හොරකංකලේය දිනක් මේ හොර පූසා ගබඩාවේ තිබුණු පණුවන් පිර වූ බෙලෙක්් ටින්න එකක් එලියට ඇද දැමුවේය පූසා පනුවන් කෑවේ නැත. එවේලේ එතනට දිවආ කුකුළුරංචුව අප මාළු බෑම සඳහා ආරක්ෂා කොට තබාගත් පනුවන් සියල්ලම කා දැමූහ. එසේ හොඳ හැටි කුසපුරවාගත් කුකුලෝ අව්වේ බිම වැතිරී කෙදිරිගාමින් සිටියහ. අපි කුකුලන්ට බැනවැදුනිමු. ගෙසේහෝ ඒ සිද්ධියෙන් අපේ මාලුබෑම අඩ පණවූයේය. අපි හොර පූසාගැන ඔත්තු බැලීම සඳහා මාසේකට වැඩිකාලයක් නාස්තිකලෙමු. ඒ කටයුත්තෙදි ගමේ කොළුවෝ අපට උදව කළහ. දිනක් හතිදමමින් අපවෙත දිවආ කොළුරංචුව පූසාගෙන ඔත්තුවක් ලබාතුන්හ. හොර පූසා පර්ච් මාලුවන්ගෙන් පිරුණු ලොකු මල්ලක් කටින් දැහැගෙන පාන්දරින්ම ගෙවත් අහරහා දිවගිය බව කොළුවෝ අපට දන්වා සිටියහ. අපි වහමු පොයට පිහිටි බිම්ගය දෙසට දිවගියමු. කලින් දිනයේ ප්‍රෝර්වා නදියෙන් අල්ලාගත් ලොකු පුෘෂ්ටිමත් පර්ච් මාලුවන් දස්සදනෙකු දමාතිබුණු මල්ල අතුරුදන්වී ඇති බව අපි තුටුවමු. ඒ එසේ මෙසේ හොරකමක් නොව මහා කොල්ලයක් විය. කෙසේ හෝ මේ හොරබලලාව අල්ලා ඌ කළ වංචාවන්ට දාමරිකම්වලට නිසි දඬුවම් ලබා දෙෙන බවට අපි අපටම දිවරුවමු. එදින හවසම පූසා හසු විය. මේසේ මත තිබුණු ලිංගුස් කැබැල්ලක් සොරකම් කළ පූසා, ඒය රැගෙන මිදුලේ පිහිටි බිරියෝසා ගහට නැංගේය. අපි කිහිපදනෙක් එකතු වී බිරියෝසාකස සෙල වූයමු. ලිංගුස් කැබැල්ල පූසා අතින් ගෙලිහි බිමට වැටුණේය. එය වැටනේ කෙලින්ම රුවීම්ගේ ඔළුුවටය. රෞදත්‍ර දෑස් අපවෙත යොමු කළ පූසා, ගසේසිට ගොරවන්නට විය. මෙවරනම් කිසි සේත්ම ගැලවීමක් නොමැති බව වැටහීමෙන් අපේක්ෂා බංගත්වයට පත් හොර පූසා බිමට පනින්නට තීරණය කළේ. ඌ මරලතෝනි දෙමින් බිමට පැන්නේය. පාපන්දුවක් මෙන් කැරකි කැරකී බිමට වැටනු පූසා වහා නිවස දෙසට දිවගියය. නිවස කුඩා එකක් විය! පාළුවට කිය නිසලවත්තක නිවස පිහිට අතිබුණේය. සෑම දෙනකම පාහේ ටකරන් වහලය මත රාත්‍රියයේ ඇදවැටෙන ඇපල් ගෙරිිනකූ හඬට අපි අවදිවූයමු. නිවස බොහෝ දෑවලින් පිරිීතිබුණේය බිලීපිති පැරණි මූනිස් සම්කොපු, වේළුණු කොළ කැබලි නරක්පුුණු ඇපල් ගෙඩි අනාදී, බොහෝ දෑබලින් නිවස පිරිීතිබුණේය. සාමාන්‍යයෙන් අප නිවසට පැමිණයේ රෑට නිදාගැනීමට පමණය අරුනෝදේසිට ගොම්මන් කළුවර වැටනාතෙක්ම අපි ඇලදුොළවල්ලසල විල්ලිියුරුවසල වනලැ්වල කරක් ගැසුවමු. අපි විල්ලිවරේ ගිනි මැලකසාගෙන මාලු බෑවිමු. විල්වලට දොළපාරවල්වලට ළඟාාවීම සඳහා විවිධාකාර පැලෑටික් කටුපන්තරුවලින් වැසුුණු පටු අඩිපාරවල්දිගේ ගමන් කිරීමට අපට සිද විය. ඒ අවස්ථාවන් හිදී අපේ පයට හසුුව නානාවිද පැලෑටි පොඩිවීමෙන් විවිධාකාර සුවන්ත පැතිරගියය. කලුවර වැටුණු පසු එක් අතකින් මාළුවැලක් එල්ලාගෙන අව්වට පිච්චි රතු පැහැගැන්වුණු මුහුණු සහිතව අපි ආපසු පැමිණියමු. මුළු ඇගම කැලෑරෝස කටුවලින් සූරාගෙන මහත්සේ විඩාාවට පත්ව අපි ආපසු පැමිණියමු. එසේ පැමිණි හැමදිනයකදීම තඹ පැහැති හොර බලලාවිසින් කරන ලද කොල්ලයක් ගැන අපට අසන්නට ලැබුණේය. අවසානයේ හොර බලලා අපට හසු විය. බිරිියෝසා ගහෙන් බිමට පැන ගෙට දිවගිය බලලා පොළොවයට පිහිටි බිම්ගය කරා දිවෙන කුඩා කවුළුවකට රිංගුවේය. ඉන් එලියටීමට හැකියාවක් නොවීය. අපි පැරණි මාලුදලකින් කවුලුව වසාදම පූසා එලියටේනතෙක් බලා සිටියමු. යටත් තුීමට සූදානම්න වූ පූසා බෙරිහන් දෙන්නට පටන්ගත්තේය. ොව ඇතුළේ සිටින භූතාත්මයක් විලාප නගනා පරිදදිෙන් පූසා නොනවත්වා බෙරිහන්දුන්නේය මුළු නිවස පුරා දෝංකාර නංවමින් මහහඬින් බෙරිහන්දුන්නේය එ අපට මහත් කන්කරච්චලයක් විය රාත්‍රීන් ඉන්ඳටයන වේලාව අංුවද පූසා කෑගැසීම නොනැවැත්වීය අපි කරකයාගත කිසිවක් නොමැතිව ගමේ සපතේරුවාගේ පුත්‍රයා වෝ ලයින්කාට පනිවිඩයක් යවුවමු ලේන්කා නිර්බීත මෙන්ම දක්ෂ කොළුවකු ලෙස ගමේ ප්‍රසිද්ධවේ සිටියේය. පොළොවයට බිම්ගයි සිරවී සිටින හොර පෝසාාව එලියට ගන්නා කාර්ය අපි ලේන්කාට බාරදුන්නෙමු. දිග තංගුස් නූලක්ගත් ලේන්කා එහි එක් කෙලවරක අප උදේ අල්ලාගත් මාලුවෙකු ගැ ගැසුවේය. පසුව එය කුඩා කවුලුවහරහා හිමින් සීරුවේ බිම්ගේට තල්ලු කෙරුවේ. එක්වරම පෝසාගේ අතෝනිය නතරවී බරබරහඬක් ඇසුනේය පෝසා මාළුවාගේ හිස හැපුවාවිය යුතුය Леන්කා නූලෙන් අදින්නට පටගත්තේය එක වරම සටන අත්හරින්නට පූසා සූදානම් නොවද लेේන්කා ඌට වඩා ශක්තිමත්වය එමෙන්ම තමන්ට හසු වූ රසවත් ආහාරය ලෙහෙසින් අතාරින්නටද පූසා කැමති නොවීය. මිනිත්තුවක් පමණ ගතවෙද්දි හොර පෝසාගේ හිස ටිකෙන්ටික මතුවන්නට පටන්ගත්තේය ඌ මාළවාගේ ඔළුව තදින් විකාගෙන සිටියේය. ලේන්කා පෝසාගේ කරපටෙන් අල්ලා උඩ ටෙසෙවවේය අපි පළමුුවතාවට හොර පෝසාාව හොඳින් දුටුවමු. ඌ දෑස් වසාගෙන කන් හකුළවාගෙන නගුට සඟවාගෙන සිටියේය කෙතරම් හොරකම් කර කෑවද පෝසාගේ ශරීරය කෘෂය එකක් විය. ගේ මවිල් රක්තවරණයට කිට්ටු තම පැහැයකින් යුක්තවිය. දැංනිතින් අපි මූට මොකද කරන්නේ! ටික්ක වේලාවක් කල්පනාලවෙේ නිමක්නී සිටි රුීම් බලලාතිෙස බලමින් ඇසුුවේය. කැලේට වීසි කරමු! මම යෝජනා කළෙමි නෑ! ඒකෙන් වැඩක් වෙන්නේ නෑ! ඌ කොහොමහරි ආපහු ඒවි! මේ මූගේ හැටි! මූ පොඩිකාලිඳල මුොහොම්ම තමයි. මං කියනවට ඌට හොඳට බඩපිරට කණ්ඩදීල බලන්නකෝ. මං කියන්න එතකොට හරිියාව. ලේන්කා වැඩිහිටියෙකු මෙෙන් උපදෙස් තුන්නේය. පූසා ඇසිපිය තදකරගෙන නොසෙල්වී සිටියේය. අපි ලේන්කාගේ උපදේශය පිළිගත්තෙමු. අපි පූසාාව ගබඩාකාමරයට රැගෙනගොස් අති විශේෂ කෑමවේලක් ලබා දුන්නෙමු. බැද්පු ඌරුමස් තම්බපු වැැවුමාලු පුඩිංහා යෝගට් ඒ කෑමවේලට අඩංගු විය. ඌ පෑකට වැඩිවේලාවක් තලුමරමින් කෑවේය. පසුව මත්වූ අයකුමෙන් වැනිවෙෙනී ගපඩාකාමරින් එලිියටාවේය. එලිපත්මත වාඩි වූ පූසා අප දෙසටත් අහසේ තාරකා දෙසටත් මාරුවෙන් මාරුවට දැශයොමු කළේය ඇඟ එවකමින් පිරිසිදු කළේය පිරිසිදුකිරීම හමාර වූ පසු නාසෙන් තதிින් පිමිමින් හිස පොළවේ ඇතිල්ලුවේය එයාකාරයට පූසා සය සතුට ප්‍රකාශයට පත්කළේය මේ සෙල්ලමින් පූසාගේ හොස්සේ ඇති මවිල් සියල්ල ගැලවී අනුවඇத்தைයි අපි බියවීමමු පූසා ඊළඟට ටිකවලාවක්සිය නගුට හැපුවේය අනතුරුව උදුනාසල දිගාවී නින්තට වැටුණු පූසා වැඩිවලා නොගොස් ගොරවන්නට පටංගත්තේය එදාසිට පූසා නිදහසේ ජීවත්වූයේය සොරකම් කිරීම සම්පූර්ණයෙන්ම නැවත්තුවේය පසුදින උදැස්සන ව එක්තරා අන්ந்தමකவீීර ක්‍රියාවක්ද කළය ගෙවත්ත සිමෙන්ති මේසේමත අපගේ උදැස්සන ආහාරය සඳහා පෙළියල කරන ලද තලපමිගානක් තිබුණය. මේසේට ගොඩ වූ කුකුළුරංචුව එකනෙකා සමඟ දබර කර ගැනිමින් අපේ තලපපිගාන බුක්තිවින්දාහ. එය දුට පූසා කෝපයෙන් වෙවුලමින් කුකුලන් වෙත කඩා පැන්නේය. කුකුලෝ කෑගසමින් ඉගිලුනහ. අසල තිබූ කෙරිකලය පෙරලා දමා පිහාටු දසත විසුරූමින් ගෙවත්තෙන් එලියට ඉගිලුනැහැ. ගරලාච් නමින් හඳින් වූ දිගු පා ඇති පුෂ්ටිමත් කුකුලෙක් ඉදිරිෙන්ම දිව කියයේය. පසුපස හබාගිය පෝසා කුකුලාව කටින් අල්ලාගත්තේ. පාද තුනකින් කුකුලාව හිරකරගත් පූසා අනෙක් පාදයෙන් ඌට පහර දුන්නේය. කුකුලාගේ පිහාටු ගැලවී විසිරුණේය. පෝසා පහරදුන් හැම අවස්ථාවකදිම ලොකු රබර්බෝලේකට පහර දෙන්නක් බඳුහඬක් නිකුත් වූයේය. අවසානයේ කුකුලා බිම වැතිරි ඇස් උඩදමාගෙන කෙඳරිගාන්නට විය. අපි උගේ මූනට ශීතල වතුර ටිකක් කිස්සෙමු. ඉන් පනක් ලැබූ කුකුලා නැගිට වේගෙන් දිවගියය. එදාසිට කුකුලෝද සොරා කෑම නැවත්වූහ. කුකුලෝ පෝසා දුොටුවිටක සිහින් හඬක් නගමින් ඌව මගහැරගොස් සැඟ වනහ. පෝසා නිවසේ ගෘහමූලිකයා මෙන්ම මුරකරවාද පරිද්‍ය ආඩම්වරෙන් හතරවටේ ඇවිද්දේය. ඉ හිට අපේ කකුල්වල ඇතිල්ලි තඹ පැහැති මවිල් දමාගියය පූසාසිය හපන්කන් වෙනුවට අපෙන් ස්තූතිය හා ගෞරවය අපේක්ෂා කළේය. අපි ඌට හොර පූසාවෙනුවට පොලිස්කාරයා යන නම තැබුවමු. රවීම් එක්වරම ඒ නමට අකමැතිවුවද පසුව එකඟොවූයේය. පූසාට පොලිස්කාරයායයි නම්තැබීමනිසා සැබෑ පොලිස්ලදහරින් අප සමඟ අමනාපු නොවනුවතැ අප තරයේ විශ්වාස කළමු.